ස්තුතියි. මං හිතන්නේ මම මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් විදිහට නෙමෙයි මේ කොමිසම ඉස්සරහා සාක්ෂි දෙන්නේ වෙන තලයක ඉඳලා. මම ලංකාවේ ප්‍රධාන පිළිවෙල ව්‍යාපාර ආයතන ගණනාවක අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්. විශේෂයෙන්ම ලංකාවේ විශාලතම යකඩ නිෂ්පාදන සමාගමේ සමාගම් සමූහයේ මිල්ව සමාගම් සමූහයේ මම තමයි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂකවරයා. මේ සමූහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට අතිරේකව මම රාජකාරී කරනවා එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂකවරයා විදිහට. ඒ නිසා මගේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම පාවිච්චි වෙන්න පුළුවන්. නමුත් මම නියෝජනය කරන්නේ දේශීය නිෂ්පාදන කර්මාන්ත සහ දේශීය නිෂ්පාදන ආයෝජන හා සම්බන්ධ පාර්ශ්වයන් වෙන්නේ. නම් වශයෙන් සඳහන් කළොත් මම දැනට සම්බන්ධකම් පවත්වනවා ආහාර නිෂ්පාදන හා සම්බන්ධ, ඊට පස්සේ යකඩ සහ වාණි නිෂ්පාදන හා සම්බන්ධ, ඊට පස්සේ ඉදිකිරි කර්මාන්තය හා සම්බන්ධ, ඒ වගේම මූල්‍ය වෙළඳාම හා සම්බන්ධ, ඒත් එක්කම අධ්‍යාපනය හා සම්බන්ධ ව්‍යාපාර වලට සම්බන්ධව කටයුතු කරනවා. එනිසා මම විශේෂයෙන් කල්පනා කරේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අපි කළ යුතුයි. නමුත් මේක කඩිමුඩියේ කළ යුතු එකක් නෙමෙයි. ඒ නිසා මේ කොමිසම ඉස්සරහට ඇවිල්ලා සාක්ෂි දීම මගින් බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් ඒ සඳහා වන යම්කිසි දායකත්වයක් ලබා ගැනීම. මම බැහැර කරනවා, බොහෝ අය ගොඩනගන තර්කයක් තියෙනවා මේ ලංකාවේ දල්දරු කර්මාන්තවලට මේකෙන් බලපෑමක් වෙනවා කියලා. ලදරු කර්මාන්තවලට ඇති වෙන බලපෑම දැන් ඇති වෙලා ඉවරයි. 1975 infant industries that era is gone. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඉතුරු වෙන්න පුළුවන් survival strategies තියෙනවා විතරයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එමු හුඟක් අය කියලා, ඉතින් කෝවර දැන් ගම් වල හදපු හඳුන් කෝ. දැන් එහෙම ගම් වල හදන හඳුන් කෝරු වෙනුවට දැන් ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් ස්වරූපේ ඒවා. ඒ නිසා මගේ මූලික තර්කය තමයි මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඒ වගේම විශාල ආයෝජන සහිත කර්මාන්ත, ඒත් එක්කම දේශීය වෙළඳ සන්නාම local brands. දැන් ලංකාව තුළ ගෝලීය වෙළඳ සන්නාම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම nature secret කිව්වම ඒක වෙළඳ නාමයක්. දම්රෝ කිව්වම වෙළඳ නාමයක්. ලාෆ් කිව්වම වෙළඳ නාමයක්. MS කිව්වම වෙළඳ නාමයක්. බ්‍රැන්ඩික්ස් කිව්වම වෙළඳ නාමයක්. එලිෆන්ට් හවුස් කිව්වම වෙළඳ නාමයක්. එතකොට මේ ලදරු කර්මාන්ත තර්කෙන් බැහැර වෙලා මහ පරිමාණ ආයෝජන සහිත ව්‍යාපාර, ලංකාවේ වෙළඳ නාම සහ මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අපි විදේශ වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය නිසියාකාරයෙන් සකස් නොකොට කඩිමුඩි ඉන්දියාව සමග කිසිමක් අත්සන් කරොත් ඇති වෙන බලපෑම පිළිබඳවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් ලංකාවේ යකඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ ආයතන තුනක් තියෙනවා. පුංචි පුංචි ආයෝජන කරන තව 18ක් 19ක් ඉන්න. ඔක්කොම 22ක් විතර ඉන්නවා මේ යකඩ නිෂ්පාදනය කරන. මේ අය විශාල ආයෝජනයක් කරලා තියෙනවා. අපි අපේ සමාගම් සමූහය ගත්තොත් අපිට තියෙනවා කර්මාන්තශාලා තුනක්. අපිට තියෙනවා අක්කර 50ක කර්මාන්තශාලාවක් ඒකල. අපිට තියෙනවා මතුගම කර්මාන්තපුරයේ විශාල කර්මාන්තශාලාවක්. ඒ වගේම අපිට කටුනායක තියෙනවා තව කර්මාන්තශාලාවක්. අපි දැනට ඩොලර් මිලියන 35ක් වේදන් කරලා
අලුත් තාක්ෂණය යකඩ නිෂ්පාදනය සඳහා වන අලුත් තාක්ෂණය අපි ගේන්න යනවා. එතකොට අපි සලකන්නේ අපි අර මහා පරිමාණ ආයෝජනය කරන ආයතනයක් විදියට, සමාගමක් විදියට. එතකොට අපේ මෙල්වය ප්‍රයිවට් ලිමිටඩ් කියන. එතකොට ඉන්දියාව සමග අපි නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරපුවාම මේකේ බලපෑම අපිට තරඟයට මුහුණ දෙන්න බැරි වෙන එක විතරක් නෙමෙයි. දැනටත් ඉන්දියාවෙන් යකඩ ගේනවා. අපිට තරඟයට මුහුණ දෙන්නට බැරි වීම පිළිබඳ ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා ටිකක් බැරෑරුම් එකක්. දැන් අපි කරලා තියෙන ආයෝජන 80ක් 90ක් විවිධ බැංකු පහසුකම් ඇතුළත් ලබා ගන්නවා. සහ මේ කර්මාන්ත විශාල අවස්ථාවන් උත්පාදනය කරන ඒවා. එතකොට සීමාවකින් තොරව ඉන්දියාවේ නිෂ්පාදන වෙළඳපොළට එනකොට අපිට පවතින්න බෑ. හේතුව ඉන්දියාවේ නිෂ්පාදන විවිධ මිලයන් වලට විවිධ පරිමාණයන්ගෙන් ලංකාවේ වෙළඳපොළට එන්න පුළුවන්. දැන් අමුද්‍රව්‍ය වලට බදු අය කරන්නේ නිෂ්පාදනය ලංකාවේ මේ යපස් නැහැ. නිමි නිෂ්පාදන ගැන කතා කරන්නේ අමුද්‍රව්‍ය නෙමෙයි. දැන් ලංකාවේ යකඩ නිෂ්පාදන කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියනකොට බදු අය කරන්නේ නැහැ. අමුතු තරගේ එන්නේ ඉන්දියානු ඉන්දියාවේ වෙළඳා ඉන්දියාවේ වෙළඳු සමග අපි ගනුදෙනු කරනවානේ. එතකොට මේ වෙළඳාමට සම්බන්ධ වෙන පිරිස හැසිරෙන ආකාරය වැදගත්. දැන් ඉන්දියාවේ නිෂ්පාදකයෝ ශ්‍රී ලංකාවේ වෙළඳපළ ජයග්‍රහණය කර ගැනීම සඳහා කරන උපාය මාර්ග. දැන් එංගලන්තේ බරකාර හදනකොට ජපානි සැහැල්ලුකාර හැදුවා. එතකොට ජපානි කාර් වලට වැඩිපුර කිලෝමීටර් ගන්න දුවන්න පුළුවන් වුණා. ඒ නිසා හලවෙනි වටේදීම දේශීය නිෂ්පාදන වලට තරඟයට මුහුණ දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරඟයට මුහුණ දෙන්න හම්බ වෙන්නේ නැති එකේ ප්‍රතිඵලය වෙන්නේ විශාල විශාල ආයෝජන බරක් බැංකු වලට දරන දේ. මේ පුද්ගලයෝ ගත්ත ණය නෙමෙයිනේ, ආයතන විදිහට ගත්තේ. ඊළඟට දැන් අපි ගත්තොත් එමෙ මේ මහා පරිමාණ ආයෝජනය කරපු සමාගම් බොහොමයක් වෙනත් ආයෝජන වල කරනවා. දැන් මෙල්ව සමාගම, හිල්ටන් හෝටල් සමාගම සමග හෝටල් හතක් හදනවා. එතකොට අපි උත්සාහ කරනවා යකඩ වලින් තව තව ශේෂ්ත්‍ර වලට යන්න. එතකොට මේ පුළුල්ලේ වල තියෙන එක කඩ සම්පූර්ණයෙන්ම හිරෙනවා. අවසානේ වෙන්නේ මොකද්ද දන්නවද? ලංකාව ඉන්දියානු නිෂ්පාදන සඳහා වෙළඳපළක් පමණයි වෙන්නේ. ලංකාවට ඉන්දියාවෙන් යවා ගන්න පුළුවන් නිෂ්පාදන ප්‍රමාණය 14යි. දැන් මම ඉලක්කම් කියන්න යන්නේ නැහැ. ඔබතුමාලා දන්නවා ට්‍රේඩ් මේ 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 කොහොමද හැසිරෙන්නේ කියලා. හරිද? එතකොට දැනටත් ලංකාවේ නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොළට යන්න තියෙන බාධක ඉතාම වැඩි. තමයි ඉහළ බාධක තියෙනවා. කිසිම හේතුවක් නිසා දැන් ඉන්දියාවේ අගමැතිතුමා මීට ඉස්සෙල්ලා පාර ආපුවාමත් චේම්බර් එකක් සංවිධානය කරපු එකක මම සාක්ෂි දුන්නා කියලා. ඒ නිසා අපිට මූල දෙන්න වෙන ප්‍රධාන අභියෝගය තමයි මේ වෙළඳ ගිවිසුම කොච්චර අත්‍යවශ්‍ය අලංකාර වුණත් ලංකාවට ඔය කියන වාසිය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ලංකාවේ එවැනි නිෂ්පාදන කිරීම සඳහා වෙන පසුබිම සකස් වෙලා නැහැ. ඉන්දියාවට විකුණන්න පුළුවන් භාණ්ඩ අපි හදලා මෙහි නැහැ. ඒ සඳහා කවුරුත් ආයෝජනය කළා නැහැ. දැන් අපි හිතනවා අපිට සබම් විකුණන්න පුළුවන් කියලා. අපි හිතනවා අපිට තුන පහ විකුණන්න පුළුවන් කියලා. කියන්න බලන්න කවුද ආයෝජනය කරලා තියෙන්නේ? මේකෙන් ඒ නිසා හරවදින්නේ අර මම කියපු මධ්‍ය පරිමාණ
විශාල ආයෝජන සහිත ඒවා සහ ශ්‍රී ලංකාවේ වෙළඳ නාම වලට අස්පේ ඇරලන අපි ස්ථාලි වහන්ඩයන් ඒකද මංකව ඉන්දියාවේ වෙළඳාම පිළිබඳව මංහිතන මේ කොමිසම වෙනම හැදෑරිමක් කරන්න ඉන්දියානු ව්‍යාපාරිකෝ වෙළඳ පෙළේ හැසිරන ආකාරය පිළිබඳ අපිට ඕන තරම් මේ රට අදකින් තියෙනවා business behavior. They undercut. They do all sort of things. ඔබතුමාගේ ව්‍යාපාරයක නම් නිගියන් කරති කොච්චර ආදායම් කියලා කියන්න බැරි. දැන් අපි අපි ආපහු යනකො ජපානයේට. දැන් ජපානයේ යකඩ නැහැනේ. දැන් ජපානයේ කාර් හදන උඹ බඩු ගිනල්ලනේ. කොච්චර කාලයක් ගියා ජපානයේ අනිත් රටවල කාර්යවල නෑ නෑ අපිට ඒකට තියෙන ඉඩකඩනේ මේ අපි අවරන් යන්නේ අපි ඒකට තියෙන ඉඩකඩේ මේ අවරන් යන්නේ අපි කවදාකෝ කල්පනා කරන්නේ නරකයි මේ දේශීය වෙළඳපොළට පමණක් මේ නිෂ්පාදන කර්මාන්ත නිෂ්පාදනය කරනවා කියලා අපිට පුළුවන් ජාත්‍යන්තරයට යන්න හැබැයි ජාත්‍යන්තරයට යන්න දේශීය වෙළඳපොළ ඉස්සෙල්ලා අවශ්‍ය කරන පසුබිම දෙන්න ඕන ඉතින් එතකොට කර්මාන්ත වලට ගොඩනගෙන්න අවශ්‍ය තියෙන දැන් දැන් ලංකාවේ ඉස්සෙල්ලා තිබුණේ එක එකට එක ආණ්ඩුවේ යකඩ මේ වාණි සංස්ථා විතරයි. ඔරුවල. හැබැයි දැන් අද 22ක් තියෙනවනේ. ඒ කියන්නේ grow වෙලානේ මේ ඉන්ඩස්ට්‍රි එක. මේකට තව grow වෙන්න බැරිද? අපි 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 දැන් ශිවෙන්ද පොලෙන් එහාට අපිට යන්න පුළුවන්. දැන් ලංකාවේ නිෂ්පාදන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය සමහරක් ලංකාවේ වෙළඳ නාම ජාත්‍යන්තරය තුල ඉහළින් පිළිගැනෙන. හරිද? දැන් අපි කරන්නේ මේ හැදිලා එන ගහ මැදින් කපන එක. ලෝකේ නිදහස් වෙළඳාමට බාධා තිබිය යුතුයි කියලා මම තර්කයක් ගොඩනගන්නේ නැහැ. ලංකාව සුවිශේෂී තත්වයක් විදිහට සලකලා හරිද? ලංකාවේ උපාය මාර්ගික වෙළඳපළ පිළිබඳ සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් මේ පිළිබඳව විකල්ප තර්ක ගොඩනගන්න. එතකොට මේ මම කියන මූලික කාරණය දැන් අර ලදරු කර්මාන්ත වලින් බැහැර වෙච්ච එක. දැන් 1977 පස්සේ ලංකාවේ තිබු පුංචි පුංචි උංගක් ගාව එළ ගියා. හිරමණ හදන එකත් නතර වුණා. දැන් හිරමණෙත් ඉන්දියාවෙ ඉන්නේ. හරිද? හැබැයි මම කියන ඒක පුංචි පුංචි ඒවා. ඕද්‍රිස්ගේ හිරමණ ඉදන් නැහනේ. ඒ වගේ නෙමෙයි මම කියන්නේ. ඊට වඩා ටිකක් ඉහළට. එතකොට මේ වැහිච්චේව ආපහු ඇරුණ වෙන විදියකට. දැන් හඳුන් කුරු ගන්නකෝ. අම්‍රිතා කියලා ආවා. හැබැයි ඒක මධ්‍ය පරිමාණ ආයෝජනයක්. ඒගොල්ලන් වෙළඳපළේ තමන්ගේ නිෂ්පාදනය පවත්වාගෙන යන්න මං හිතන්නේ දල ආදායමෙන් 25%ක් වේදම් කරන ඇති ප්‍රචාර නිසා. ගහලා තියෙන අකුරු ටික බලන්න. හින්දි විදියට නේ ගහලා තියෙන අම්‍රිතා කියලා. දැන් ඒව තමයි ඒවට තමයි මේ තර්ජනය තියෙන්නේ. එනිසා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ දැනට පවතින මේ කියන මූලික කර්මාන්ත වල පැවැත්ම පිළිබඳව අපි සලකා බලන්න ඕනේ. මම කියන්නේ මේ වගේ සේවා නියුක්තිය ජාතික ආර්ථිකයට එක්කව වෙන ප්‍රමාණය ඒවා වෙනම සලකා බලන්න. හැබැයි මේ හරහා මේවට විශාල බලපෑමක් ඇති වෙනවා. එතෙන්දී ආපහු පාරක් අපිට ගොඩනගන්න පුළුවන් තව තර්කයක් ඒ තමයි වෙළඳපළ සුරක්ෂිතතාව මාකට් සිකියුරිටි එක. දැන් පහුගිය කාලේ හාල් හිග වුණා. මිල ඉහළ ගියා. එකපාරට එහෙම වුණේ. අපි හිතුවා මේ ආහාර සුරක්ෂිතතාව විතරක් වැදගත් නැහැ කියලා. ඒ නිසා මම හිතන්නේ වෙළඳපළ සුරක්ෂිතතාව පිළිබඳවත් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරද්දී අපි සැලකිල්ලට ගන්න ඕනේ.
ශ්‍රී ලංකා කොලජි ස්ටෑන්ඩ් අපි කියන වගේ පිටරකින් ඒක දැන් මේවයි ස්ටෑන්ඩ් ලෙන්ත් එකක් තියෙනවා. ඔව්. එහෙම නැතු ගේන්න බෑ. නමුත් දැන් යකඩ පාවිච්චි කරන පාරිභෝගික දෙ කණ්ඩායමක් තියෙනවා. පළවෙනි කණ්ඩායම තමයි මේ තනිදර ගෙවල් හදන අරගොල්ල මේගොල්ලන්ගයි. නෑ ඉන්ඩිවිජුවල් හවුස්. ඊළඟට දැන් මහ පරිමාණ පාරිභෝගික ඉන්නවනේ. දැන් දැන් අපේ ගනුදෙනු කාර්යය තමයි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක මණ්ඩලය. ඊළඟට ওই ලොකු හවුසින් ස්කීම් හදන අය. ඒ කිසි කෙනෙක් ගන්නෙ නෑ මේ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් බලන්නේ නැතුව. හරිද? දැන් උදාහරණයක් විදිහට අපිට තිබුණා රීසයිකල් ෆැක්ටරි එකක් මතුගොඩ. හරිද? අපි රීසයිකල් ෆැක්ටරි එක වැහුවා. වැහුවේ තර්කයක් ගොඩ නැගුවා මේ අපිට මේ රීසයිකල් මැටීරියල්ස් පාවිච්චි කරනවා. අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒක වෙනම මාකට් එකකට. ඒ හදන යකඩ වෙනම ප්‍රයෝජනයකට ගන්න. දැන් උදාහරණයක් විදිහට ඔය ස්ටිල් රාක් කරවට මේවට ගන්න යකඩ. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් වලට ගන්න යකඩ අපි හදන්නේ නැහැ රීසයිකල් මැටීරියල්ස් වලින්. අපි අපි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාසල් වීදියේ හදන ගොඩනැගිල්ලට අපි දුන්න මෙට්‍රික් ටොන් 1000ක්. මෙහෙමනේ මැතිනිය වෙළඳපළේ පාරිභෝගික හැසිරෙන්නේ හරිද? තමන්ගේ වාසියටනේ ඉන්ඩිවිජුවල් රෂනල් එකනේ. දැන් කමිෂන් බිස්නස් ලංකාවේ ගොඩක් තියෙනවා. දැන් බැටරියක් ගන්න ගියත්, ටයර් එකක් ගන්න ගියත්, හරිද? මේ ටයර් එක රුපියල් 8000යි කියලා අපි 35% ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියනවා. එතකොට අනිත් ටයර් එක පෙන්නලා කියලා මේක 9000යි, මේකට 50% ඩිස්කවුන්ට් තියෙනවා. හරිද? එහෙනම් දැන් ඩිස්කවුන්ට් බිස්නස් එක ලංකාවේ තියෙනවා. ආනේ මේ කිරීමේ දැන් ස්ටම් පොයින්ට් එකේදී ස්ටෑන්ඩඩ්ස් නැහැ කියලා විදෙක් පිළි එකක් ලංකාවේ නැහැ නේද? මෙහෙමනේ දැන් ලංකාවේ සමහර නිෂ්පාදන දැන් හිතන්න බැටරි ගේන්නේ කිරලා. ලංකාවේ බැටරි වලට බදු අය කරන්නේ කිරලා. කිලෝග්‍රෑම්. ටයර් ගේන්නේ කිරලා. බදු අය කරන්නේ කිලෝ වලට. හරිද? රෙදි ගේන්නේ කිරලා. බදු අය කරන්නේ කිලෝ වලට. දැන් උදාහරණයක් විදිහට චීන එකම බැටරි කම්පැනි වෙන්න ඇති මේ එක දෙකක් වෙනස් නම් තියෙන ඒවා හදන්නේ. හැබැයි කන්ටේනර් කියලා තමයි බදුවා කරන්නේ. එම ලොකු ටැක්ස් එකක් නැහැ. විශේෂ මම කියපු තුන ප්‍රධාන කර්මාන්ත තුන රැකස් කරන්න බෑ. දැන් මෙහෙමයි. දැන් ලංකාවට ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා ෆ්ලඩ් කරොත් එහෙම කොහෙද අපි නතර වෙන්නේ? දැන් මතක ඇති ඉස්සර ආවර ඉලෙක්ට්‍රොනික කොරලෝසු 150යි. පස්සේ පේමන්ට් එකේ තියෙනවා ගොඩක් රුපියල් 50යි. හේතුව මාකට් එකට ගොඩක් ආවා. දැන් අපි සැලකිල්ල නොගත්ත තව කාරණා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එයාටෙල් සමාගම ලංකාවේ ඔපරේට් වෙනවා. දැන් එයාටෙල් සමාගම පහුගිය කාලවලම ලාභ ලැබුවේ නැහෙනි. එනේ හරි ඇයි කියන්නේ එයාටෙල් සමාගම මේ පාඩු පිට පවත්වාගෙන යන්නේ? මැතිතුමා ඒගොල්ලන් පවත්වා ඉන්දියානු සමාගම් වලට ඕනේ ජාත්‍යන්තර සමාගම් බවට පත් වෙන්න. හරිද? ඒ නිසා ඇක්ටිව් එනි කොස්ට් ඒගොල්ලන් ලංකාව කියන්නේ ඒගොල්ලන්ට ජාත්‍යන්තරයක්.
හරිද? ඉන්දියානු විශ්වවිද්‍යාල සමූහයක් ආවා මේ මෑත කාලේදී කොළඹ එක්සිබිෂන් එකක් තිබ්බා. ඉතින් ඉන්දියන් එම්බසි එකෙන් කියලා ගිහලා මමත් හම්බුණා. ඒගොල්ලන් කිව්වා අපිට ළමයි එවන්න එපා. We don't need your students. අපිට ඕන තරම් ශිෂ්‍යෝ ඉන්නවා. හැබැයි have an affiliation with us. එතකොට we are an international university. ඒ හින්ද මේ 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 බෝලේ අපි කැමති අතර හරවගත්තොත් තමයි අපිට පේන්නේ. බීඩි ගන්නපු ලංකාවේ බීඩි කර්මාන්තේ වැහිලම කියන්නේ. හරි හරි හොඳ නෑ මම ඒක වෙනම කතාවක් මම මේ කියන්නේ. හැබැයි දැන් ඉන්දියන් බීඩි එන්නේ නැද්ද? ඉන්දියන් සුරුට් වෙන්නේ නැද්ද? දැන් ඔය මේ ධර්මාන්තකාරයන්ගේ හැට් එක ඉංගල්ලා ආර්ථික විද්‍යාඥයගේ හැට් එක දාගත්තා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද ඔය මුදුව හදා කරේ එක ධර්මාන්ත අංශයක් මෙන්ටල් අරගෙන. නම් ප්‍රධාන ධර්මාන්ත හතරක් පිළිබඳව මම කතා කරේ. ඒ කියන්නේ මම සම්බන්ධ construction, food production, finance, and steel. Okay, කතා කරන්න අවස්ථාව දුන්නේ ස්ටීල් ගැන විතරයි. ඔය විදිහට ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කර්මාන්තාංශ තෝරා බේරා ගන්න පුළුවන්කම තියෙනවද සාර්ව මට්ටම? දැන් සර් මම කිව්වේ මූලික වශයෙන් මෙන්න මේ කාරණා හතර ඔළුවට මේ මෙන්න මේ කියන ඒවා. දැනට තියෙන මධ්‍ය පරිමාණ ආයෝජන හරිද? විශාල වශයෙන් කරලා තියෙන ආයෝජන, ඒ කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක මධ්‍ය පරිමාණ ආයතන ඇතිනේ. විශාල පරාසයක් අර්මාන් ඒක තමයි. දැන් මේ හැම එකම මේ ආරක්ෂා කිරීමක් කොහොමද කරන්නේ? මෙහෙමයි දැන් ජාතික ප්‍රතිපත්තියක්නේ අපි හදන්නේ. එතකොට ජාතික ප්‍රතිපත්තියේ සීමාව මොකක්ද? ජාතික පාතෙන් නෑ. හරි තමයි. මේ ජාතික ප්‍රතිපත්තියේ සීමාව දැන් අපි අවස්ථා හතරකදී නිදහසින් පස්සේ ලකුණු කරා. 1977, 1994, 2005 පුංචි පුංචි වෙනස්කම් තිබුණාට එකම රටාව තිබුණේ. ඊට පස්සේ 1970, 65, 56. හරිද? 48. එතකොට 48, 65 දක්වා විශාල වෙනසක් සිද්ධ වුණේ නැහැ. හරිද? ජනසතුකරණේ error. ඒ නිසා මම මේක කැලි හතරකට කඩනවා. හැබැයි මේ හතරේදීම අපිට බැරි වුණානේ අපේ ජාත්‍යන්තර වෙලා පිළිවෙල ජාතික ප්‍රතිපත්ති මොකද්ද කියලා identify කරගන්න. දැන් සර්ගේ ඩිසර්ටේෂන් එකත් මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් නේ, ට්‍රේඩ් පොලිසීස්. එතකොට අපිට අවුරුදු 70ක් 30 මේක ලකුණු කරගන්න බැරි වුණේ ඇයි? පළවෙනි එක තමයි අපිට රටක් විදිහට මේ මැදිහා බලන ක්‍රමයක් තිබුණේ නැහැ. අපි හැම වෙලාවෙම මේක බැලුවේ ඒ පවතින දේශපාලන වටපිටාවට සමාන්තරව. අර මේ ගුණදාස අමරදේක මැතිතුමා කියපු මේ දේශපාලන ආර්ථික දෘෂ්ටිය ගැන. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නට මම උත්තර දෙනවා නම්, ඔව් අපිට තෝරා බේරා ගැනීමක් නොකොට ජාතික ප්‍රතිපත්තිය තුළදී පූර්ණතාව දෙන්න ඕන මේ මධ්‍ය පරිමාණ කර්මාන්ත අපි ආරක්ෂා කරගන්න. හරිද? විශාල පරිමාණ ආයෝජන කරපු කර්මාන්ත අපි ආරක්ෂා කරගන්න. ලංකාවේ වෙළඳ සන්නාම අපි ආරක්ෂා කරගන්න. ආයෙත් නන්නතරවට මේ පහුගිය කාලේ කුඩා කර්මාන්ත මධ්‍ය විසින් යම් විදිහකට ආරක්ෂා කරලා ප්‍රොමෝට් කරලා දැන් මධ්‍යම පරිමාණ පත්තරේ ඇවිල්ලා. අම්බිතායක විජේ ප්‍රොඩක්ට් එක MDK PT නෑ ලංකාවේ විජේ නිෂ්පාදනය. අය දැන් අර අවස්ථාව
කුඩා පරිමාණ තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ අවස්ථාව දැන් අයින් කරන්නේ ඇයි? නෑ මම කිව්වෙ සර් ලදරු කර්මාන්ත ගැන මම මේ කතා කරේ. ලදරු කර්මාන්ත කියන තර්කයෙන් මම එළියට ඇවිල්ලා ඉන්නේ. ලදරු කර්මාන්ත කියන්නේ නිර්වචනය නෑ නෑ නෑ. එහෙම දැන් හුඟක් අය කියනවානේ මේ අනේ අපේ ඉම්පැක්ට් එක පොඩි පොඩි හැම එකකටම ලදරු කර්මාන්ත. ඒක කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ දැන්. දැන් දැන් උදාහරණයක් විදියට දැන් MDK පිටි සමාගම. ඒක තමයි මම මේ කියන්නේ. ඔය ට ඉස්සෙල්ලා තිබුණේ නිකාඩු. අලියා. හරිද? ඒ වගේ පුංචි පුංචි ඒවානේ. හැබැයි අද ලංකාවේ පිටි නිෂ්පාදනය කරන يعني මේ හාල් පිටි බවට පත් කරන, ඉන්දියාප පිටි බවට පත් කරන, තෝස පිටි බවට පත් කරන, වඩේ පිටි බවට පත් කරන ප්‍රධාන සමාගම් 16ක් තියෙනවා. දන්න නම් ටිකක් මම කියන්න දැනගැනීම සඳහා. MDK වෙන්න පුළුවන්, හරිශ්චන්ද්‍ර වෙන්න පුළුවන්, හරිද? ඇල්ලි වෙන්න පුළුවන්. මේවා දැන් එක තැනකට ඇවිල්ලා ඊළඟට හාල් දැන් ලංකාවේ ඉස්සෙල්ලම හාල් මෝල් වල කෙටුවා කියලා කියන්නේ දැන් නැහැ. දැන් මේ පැත්තෙන් හාල් දාපුවම අරේ පැත්තෙන් අර ලස්සන පැකට් වල එළියට එන්නේ. මේකට අවස්ථාව ලංකාවේ තිබුණා ග්‍රෝ වෙන්න. ඔය සර් කියපු පුංචිට පටන් ගත්තේම ග්‍රෝ වෙලා තියෙනවා අද එක තැනක. අර ජාතික ප්‍රතිපත්තිය තුළ මේ පුංචිව ආරක්ෂා කරගන්නවද නැද්ද කියන එක වෙනම සලකා බලන්න. මම මේ කියන්නේ දැන් මම කියන්නේ අර අර මූලික කාරණා තුන. හරිද? දැන් ලංකාවේ පුංචිවට උදව් කරන්න තිබුණා දැන් ප්‍රොෆෙසර් හාවර්ඩ් නිකලස් ඇවිල්ලා මූලික කාරණයක් ඉදිරිපත් කරා. ඉතාලම පැහැදිලි එකක් මේ NDB එකයි DFCC එකයි ප්‍රයිවටයිස් කිරීමේ යටි අරමුණ මොකක්ද? හරිද? ඒවා පෞද්ගලීකරණයීමේ යටි අරමුණ උනේ මේ රජය ලෝක හැමතැනම ආයෝජන සඳහා අවශ්‍ය කරන මුදල් සපයලා තියෙනවා. දැන් ඒක එතනින් වැළකුණානේ. හේතුව එතුමා නගපු තර්කය තමයි මේ දකුණු ආසියාව තුළ අර මේ නැගෙනහිර ආසියාවේ වගේ රටවල් ගොඩනැගෙන්න ඕනේ නැහැ. ඒක තමයි තර්කය උනේ. ඒක ඇත්ත. ඉතින් ඒ නිසා දැන් අමාරුවෙන් ගොඩනැගිච්ච ඒවා මේ හරහා වැටෙන්න පුළුවන්. හරිද? දැන් දැන් මේ ජාතික ප්‍රතිපත්ති සකස් කරද්දී මේ කියන වටපිටාව පිළිබඳ සැලකිල්ල ගන්න ඕනේ.